ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. යම් කරුණු කීපය පළමුකොටම අවධාරණය කරන්න. ඊට පස්සම ප්‍රතිපත්ති බැලනික. එක ණය පිළිබඳව, කියන්නේ එකක් ණය පිළිබඳව අපි කරේ හදලා තියෙන්නේ අපි මේ ණය ප්‍රතික්ෂේප කරන එහෙම එකක් නෙමෙයි. අපි කියන්නේ ණය අපරාධයක් නෙමෙයි. ඔබ ව්‍යාපාරික හැටියට දන්න බොහෝ අය ණය අපරාධයක් නෙමෙයි. හැබැයි ණය අපරාධයක් වෙන්නේ ඇයි? ණය අපරාධයක් වෙන්න හේතු දෙකක් තිබෙනවා. එක, ණය වලට සරිලන වත්කම් නිර්මාණය නොවීම. දෙක, ණය වලින් අවශ්‍ය වත්කම් නිර්මාණය නොකිරීම. මා හිතනවා අපේ රටේ මෙවැනි දෙවැන්ත ණය අර්බුදයක් නිර්මාණය වී තිබෙන්නේ ණය වලට සරිලන වත්කම් නිර්මාණය වුණේ නැහැ. මා දන්නේ මේක මගේ සංකලනයක් නෙවෙයි, විගණකාධිපතිවරයෙක් ප්‍රකාශ කරලා තිබුණා. ණය ප්‍රමාණය බිලියන 11ක් වෙන, ට්‍රිලියන 11ක් වෙනකොට වත්කම් නිර්මාණය වී තිබෙන්නේ ට්‍රිලියන 1.8ක කියලා. ඒ කියන්නේ 9.2ක් වත්කම් නැහැ කියලා. මම ඒකට ওই සංකලනයකට මාවක් කියන්නේ නැහැ. ඒ හිටපු විගණකාධිපතිවරයෙක් ප්‍රකාශය වත්කම් ණය ප්‍රමාණය ට්‍රිලියන 11ක් වෙනකොට ඒ ට්‍රිලියන 11න් ඇති වී තිබෙන වත්කම් ප්‍රමාණය 1.8යි. ඒ කියන්නේ වත්කම් 9.2ක් නිර්මාණය වෙලා නැහැ. සාමාන්‍යයෙන් ගත්තොත් අපි අහලා තියෙන කමිෂන් එක 10%යි කියලා. හැබැයි මේක 90%යි. නේද? වත්කම තමයි 10% නිකන් කල්පනා කරලා. මම දන්නේ ඒක හේටපු විගණකාධිපතිවරයාගේ සංඛ්‍යාලේක නේ. ඒතොර ඒ පළවෙනි ප්‍රශ්නේ මේක. ඒක ඒ සංඛ්‍යාම නොවුණා. අපේ වත්කම් අපේ ණයට සරිලන වත්කම් නිර්මාණය වෙලා නැහැ. උදාහරණයක් ගත්තොත් මේ මෑතකදී කෝප් කමිටු හමි ලෙදර ඌවේ සූර්යවේ පිට්ටනී වියදම බිලියන 5යි. හැබැයි තක්සේරු කරාට පස්සේ එහි වටිනාකම මිලියන 900යි. ඒ කියන්නේ මිලියන 5000යි ඒකේ වියදම. හැබැයි වත්කම මිලියන 900යි. ඒ කියන්නේ 20%ක වගේ වත්කම. ඉතින් අර විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ඒ ඉදිරිපත් කරන ද කරුණු සත්‍ය බව පේනවා සූර්යවේ දිහා බලපුවහම. මොකද නේද? ඒ කියන්නේ බිලියන 5000ක් මිලියන 5000ක් වියදම් කරලා ආපහු එක තක්සේරු කරාට පස්සේ තියෙන මිලියන 900ක් නම් ඉතින් ඒ ණය බරක් වෙන එක අරුම් පුදුමයක් නෙමෙයි. කලුත් දෙයක් නෙමෙයි. මම හිතන්නේ Taman ලබා ගන්නා ණයට සරලන ලෙස වත්කම් නිර්මාණය වෙන්නත් ඒක අර්බුදයක්. දෙක, අපි ණය අරගෙන අවශ්‍ය වත්කම් නිර්මාණය කරාද කියන එක. ඒකත් හොඳම උදාහරණ තියෙන සූර්යවේ පිට්ටනිය. හරි සරලයි. ICC ආයතනය විසින් අවුරුදු 10කට Tamanගේ තරගාවලිය සැලසුම් කරනවා. ලංකාවට කොච්චර සංචාරක ක්‍රීඩා කණ්ඩායම් එනවාද කියන එක පිළිබඳව දශකයකට ආසන්න තොරතුරු තිබෙනවා. ඒතර අපිට කෙත්තාරාමයේ තිබෙනවා, පල්ලිගලේ තිබෙනවා, දඹුලු ක්‍රීඩාංගණයක් තිබෙනවා, ගාලු ක්‍රීඩාංගණයක් තිබෙනවා. ඒතර මේ එන තරඟ ප්‍රමාණය කොච්චරද? අපිට තව ක්‍රීඩාංගණයක් අවශ්‍යද? ඒට දරන වියදම තරඟාවලියේ කොච්චර තරඟ ප්‍රමාණයක් අපිට ඒක ඇතුළත් කරගෙන අවුරුදු 10කින් ඒ අපිට නිර්මාණය වෙනවද? මම හිතන්නේ 2013 විවෘත කරලා දැන් 2009. මම හිතන්නේ තරඟ 20ක් ඔක සෙල්ලම් කරයි කියලා. ඒක බරක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ අභිප්‍රාය බවට පත් වෙන්නේ අපි ණය ප්‍රතික්ෂේප කරන පාලනයක් නෙවෙයි. අපි ණය ගන්නවා. ඒ වගේම ණය ගන්නකොට අපි විශ්වාසලෙස අවධානය යොමු කරනවා වාණිජ වෙළඳපොළෙන් ණය ගැනීම වළක්වන්න. මේගොල්ල වඩාත් කැමති වාණිජ වෙළඳපොළට යන්න. වඩාත් කැමති වාණිජ වෙළඳපොළට යන්න. මොකද විධිමත් ආයතනයන්ගෙන් ණය දෙනකොට කොන්දේසි තියෙනවා. ඒක ඇත්ත. මම උදාහරණයකට ගත්තොත් හබර්න ඉඳන් කන්තලීට කිලෝමීටර 48යි පාර. ඒ පාරට ණය දුන්නේ ආසන සංවර්ධන බැංකුව. පොලි අනුපාතික 0.75යි. ඉතාම සහන ණය මුදලක් අපිට ලැබී තිබෙනවා. හැබැයි හම්බන්තොට වරාය වෙනුන් අපි ණය අරන් තිබුණා 107ට. නොරොච්චල බලාගාරයක ණය අරන් තිබුණා 105ට. අධිවේගී මාර්ගයෙන් ණය අරන් තියෙන 104.5ට. හැබැයි අපි හබර්න කන්තලී පාර 0.75යි. එයි. නයිදන ආයතන කොන්දිසි ගණනාවක් දාන ප්‍රධාන කොන්දිසි තමයි ඒ සක්කේතා අධ්‍යයනයේ සමත් විය යුතුයි. නරකනේ. මම හිතන්නේ සක්කේතා අධ්‍යයනයක් කරලා ව්‍යාපෘති කරන්න ගියා නම් සූර්යයව අද නැහැ, උමාවයත් අද නැහැ, මුරගහ කන්දත් අද නැහැ. මුරගහ කන්ද සක්කේතා අධ්‍යයනය අසමත්. එඳ ගොඩාක් රාජ්‍ය ණයදීන් ප්‍රතික්ෂේප කරා. අවසාන තමයි ජනාධිපතිවරයාගේ සිහිනී ඉටු කිරීම වෙනුවෙන් ඉටු කරේ. අද මොකද වී තිබෙන්නේ? මොරගහ කන්ද සක්කේතාමීතු ව්‍යාපෘතිය බවට පත් වෙන්න නම් වසරකට අවස්ථා 10ක් ජලාසි පිරෙන්න ඕන. හැබැයි දැන් තියෙන ජල වතුර මට්ටම අනුව පිරෙන්නේ වසරකට අවස්ථා 2යි. ඒක සාර්ථක නැහැ. දෙක ණයක් ගන්න.
දැන් ඒක සාර්ථක කරගෙන ඉවෙනුවෙන් දෙයතර ආපෝ කළුගහ කියලා ව්‍යාපෘතිය පටන් ගන්න මොරගහ කන්දර වතුර ගිහින් ගොවීන්ට වතුර ගේන්න නෙමෙයි කළුගහක දැන් කළුගඟ දැන් ව්‍යාපෘතිය පටන් ගන්න දැන් අලුතුම ව්‍යාපෘතියක් කියලා තිනවා කළුගඟ ව්‍යාපෘතියට වතුර මදි රන්දෙනිගල ඉඳන් උමම් මාර්ගිකින් කළුගඟට වතුර ගේන්න ඕනේ කියලා රන් දැන් මේ මොරගහ කන්ද ව්‍යාපෘතියද දැන් ඒක සක්කිතා වීති ව්‍යාපෘතිය බවට පත් කරගන්න කළුගඟ ව්‍යාපෘතියක් ඇති කරනවා ඊට පස්සේ රන්දෙනිගල ඉඳන් උමම් මාර්ගේ වතුර ගේන්න හදනවා හරිද එතකොට මම හිතන්නේ ආයතන වලින් දෙන සක්කිතාවේ යුතු ව්‍යාපෘතියක් කියන එක අපිට හොඳයි එක එක දෙක නිමරදි ටෙන්ඩර් පටිපාටි අනුග විවෘත ටෙන්ඩර් පටිපාටි අනුගමනය විනිවිද භාවයෙන් කොන්ත්‍රාත් තීරණය විය යුතුයි විධිමත් ණය දෙන ආයතන දාන කොන්දේසිය නරකද හොඳයි නේද ඒක නරකනේ ඊළඟ එක තමයි පරිසරයට සිදුවන හානිය අවම විය යුතුයි පරිසර බලපෑම් ඇගෙයිම වර්තාවේ ඒ සමත් විය යුතුයි හතරවෙනි එක තමයි අවතැන් වූ අය නිසි පරිදි පදිංචි කිරීම පිළිබඳ වගකීම් භාරගත යුතුයි. මේක තමයි විධිමත් ආයතනයක් විසින් ණය දෙනකොට දාවන කොන්දේසි. මම හිතන්නේ ඒවා ඉතාමත් රටක් හැටියට වැදගත් කොන්දේසි. හැබැයි අපේක්ෂිත කිසිදු පාලකේ මේ කොන්දේසි වලට යන කැමති නැහැ. සක්කිතාවී යුතු ව්‍යාපෘතියකට වඩා වුන් කල්පනා කරන්නේ තමන් ජීව තමන් අමාත්‍ය දූර දරන ප්‍රදේශයේ ව්‍යාපෘතියක්ද? මේම කල්පනා කරා. ඒතොර ඒක සක්කිතාවී යුතුද නැද්ද කියන එක වැඩක් නෑ. මම මේ කියන්න හදන්නේ ඒ නිසා අපි ණය ගැනීමේදී මේ පිළිබඳ අපි අවධානය යොමු කරමු. ඒ නිසා ණය අපරාධයක් නෙවෙයි. ණය අපි අවශ්‍යතා දෙකක් වෙනුවෙන් ගැනීමට බැඳී සිටිනවා. එකක් අපේ ප්‍රාග්ධන අවශ්‍යතාව සපුරා ගන්න. දෙක අපිට අවශ්‍ය තාක්ෂණික අවශ්‍යතාව සපුරා ගන්න. සමහර ශාස්ත්‍ර අපේ තාක්ෂණෙ නැහැ. උදාහරණයකට ගත්තොත් මිනරන් කර්මාන්තය. සාමාන්‍ය ලෝකේ තියෙන වටිනාම මිනරන් සම්පත අපිට තිබෙනවා. සාමාන්‍ය ලෝකේ ගත්තොත් ඒ කියන්නේ අපේ මිනරන් සම්පතිය ආසන්න වශයෙන් ගත්තොත් 90% කාබන් තියෙනවා. ඒක ඉතාමත් හොඳ මිනරන් සම්පතක්. හැබැයි අපි දීර්ඝ කාලයක් සිටේ මේ මිනරන් දැන් කුටි පිටින් පටවමු. ඉතින් කර්මාන්සාලව කායීතු තිබෙනවා. ඒක විශාල ප්‍රාග්ධනයක්. ඒ වගේම අලුත් තාක්ෂණයක්. ඒක අපිට අපේ රට ඇතුළේ නිර්මාණය කරගන්න බැරි වෙනවා. අන්න ඉතින්ට අපි යමක් ඇඳවන්න ඕන. මා දැක කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කළා තිබුණා. දැනට අපි ටොන් එකක් යවන්නේ ඩොලර් 2000ට. එතන නිසි කර්මාන්තයක් ගෙනවනවා. කිලෝ එකක් යවන්න පුළුවන් ඩොලර් 5000ට ඔබ හිතනවද? අද කිලෝ එකක් ඩොලර් 2යි. ඉන්ද එතින් තප් මම කියන්න හදන්නේ අන්න එවැනි ව්‍යාපෘති සඳහා අපි ණය ගන්න ලෑස්ති. ඒ විතරක් නෙවෙයි මම කියන කර්මාන්ත සඳහා පමණක් නෙවෙයි. අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය. ඒක පෙරලා ආර්ථික වෙනතකින් අපිට ප්‍රතිලාභ ගෙන දෙන්නේ. ද අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය කරේ අපි ණය ගන්න සූදානම් අර කොන්දේසි වලට යටත්. මොකද මේ ණය අර්බුදෙන් ගොඩෙන්න ඕනකම තිබෙන්නේ. කොහොමද නැවත ණයක් ගැනීම විතරයි නැවත ණයක් අරගෙන පළදායි ව්‍යාපෘතියකට යොදවා එහින් ලැබෙන ආදායම නේද පරණ ණය අලුත් ණයත් ගිවාගෙන ක්‍රමානුකූලව ණය ගෙවීමේ උත්තරයක් විතරයි අපිට තියෙන්නේ එහෙම නැතුනම් මම කියන්නේ නෑ අපි බලයටපත් වෙලා අදපත් වෙලා හෙට ණය අයින් කරනකල බොරු ඒ වනිකම් මේ නේද සමහර අය කියලා තිබරේ මම ණය ගෙවන ඔක්කොම කරේ ඒක කරන්න බෑ හරිද ණය ඔගොල්ලෝ ව්‍යාපාර කරන මට මම දන්නව මට වඩා හොඳට ණය ක්‍රමිකව ණය අර්බුදෙන් ගොඩීමේ උත්තරයක් විතරයි අපි හැබැයි ඒක අරමුණක් තියෙනවා අපිට. හරි නිශ්චිත අවුරුදු 10කට ඉතාමත් හොඳ ඉලක්ක සහිත සැලැස්මක් අපි හදන්න ඕනේ. ඒ සැලැස්මට අපි මෙහෙවන්න ඕනේ. ඒ සැලැස්මට මෙහෙවුත් අපිට පුළුවන් කරනවා අවුරුදු 10ක් විතර. මම කියන්නේ මේක අවුරුදු 5න් කරන්න බෑ මේ ණය අර්බුදෙන් ගොඩීම. එනකම් බොරුවා. එනිසා අපිට මොකද ආදායම් මදි නම් තියෙන ණය පොලි වාරිකේ ගෙවන්න. තව මොකද්ද විය හැකි. එනිසා මම හිතනවා ක්‍රමික ගෙවිගෙන යන විදිහේ ණය අර්බුදෙන් ගොඩේම සඳහා සලස්මක් තමයි අප ඉදිරිපත් කරන සූදානම් වෙන්නේ. ඊළඟ මේ නිදහස් වෙළඳ ගිවිසුම් රසේ ජාත්‍යන්තර වෙළඳ පොළොස් එක්ක තියෙන සබඳතාවයන් මේවා නිකන් අර අපි යෝජනා අපි ගැන හදලා තියෙන චිත්‍රේ නිකන් අපි මුළුමනින්ම වහන ලද ආර්ථිකයක් යෝජනා කරන්න කියලා. ඒ කියන්නේ කුසකර්මාන්ත නන් නේද? පරණ හරක නගුල උපයෝග කරගන්න කුසකර්මාන්තයකට අපි යන්න කල්පනා කරන්න කියලා. නේද කාන්තාව නම් හිතන්නේ නේද උඩරට සාරි ඇඳගත්තු කණ්ඩ කොණ්ඩ කරල් දෙකට ගොතාගත්තු නේද වැස්සේදනේ තෙමි තෙමි විම් බලාගෙන කාන්තාවක් තමයි ජයිපි අපේක්ෂා කරන්නේ නෑ ඒක වැරදි ඒක මම කියන්නද එහෙම එකක් නෙවෙයි දැන් අපි කරේ හදන්නේ එහෙම චිත්‍රය අපි කියන්නේ ලෝකේ සිද්ධ වෙන නව තාක්ෂණය නව දැනුම වේගින් අපේ රට උකහාගත් යුතු ආර්ථිකයක් අපි නිර්මාණය කරන්න ඕනේ දැන් අපිට මේ ලෝකේ හැමදාමත් විශාල රාජ්‍යනික සම්බන්ධ කරන්න හදපු පාලකයෝ අපි ගෙනත් තියෙන කොතෙන්ද දැන් ඒගොල්ලෝ
ඒගොල්ල ගැන තියෙන චිත්‍රය තමයි අපිට වඩා වැඩි හොඳින් ඉතා හොඳින් ජාත්‍යන්තර සබත්තාවෙන් තිබෙන ජාත්‍යන්තර චලනයන් පිළිබඳ අවබෝධයක් තියෙන කණ්ඩායම් කියලා. හැබැයි ලෝකයේ ආර්ථිකය තාක්ෂණය දැනුම මතින් වේගවත් වෙනකොට මේ පාලකයන් අපි ඒ පස්සේ ඉබි ගමනින් අරගෙන ගිහලා තියෙනවා. ඉතින් අපේ සැලස්ම බවට පත් වී තිබෙන ලෝකයේ සිද්ධ වෙන නව සංවර්ධනය, නව දැනුම, නව ප්‍රවණතාවයන් එක ඉතාම සමගාමී සමාන්තර ගමන් කරන රාජ්‍ය තමයි අපේ අපේක්ෂාව. එහිදී ආර්ථිකය මා හිතන්නේ ආර්ථිකයේ කිසිදු රටකට තවදුරටත් හුදකලාව ආර්ථිකය ගැන කතා කරන්න පුළුවන් වේවි කියලා. ඒක ගල් යුගයට අයිති. අද එහෙම නෙමෙයි. අද අපි නිකන් උදාහරණයක් ගත්තොත් චීනේ කපු වවනු, ඒ කපුවලින් කොරියාවේ නූල් හදනවා, ඒ නූල් වලින් ලංකාවේ ඇඳුම් මහනවා, ඒ ඇඳුම් ඈත ඇස්කිමෝරු නදිනවා. මොකද වෙලා තිබුණේ? ලෝකයේ වෙළඳපොළෙන් ගැට ගිහිලා තිබෙන්නේ. ඒ නිසා කවුරු හරි කල්පනා කරන මේ ගැට ගැහුණු වෙළඳපොළින් ඉවත් වෙලා නිකන් වහන ලද එකක ජීවත් වෙන්න පුළුවන් කියලා ඔවුන් කටුගේට යැවී යුතු නායකයෝ. එසම මේ ලෝකයේ සිදුවී තිබෙන බැඳීම වෙළඳපොළෙන් වෙළඳපොළ හා ගැට ගැසී තිබෙන ආකාරය අප කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම ඌ යුතු කියලා. ඊළඟ අපි එහිදී අපිට අත්පත් කරගත හැකි පංගුව පිළිබඳ අපි අවධානය යොමු කරමු. දැන් ඇත්ත ගත්තොත් ඉන්දුලංකා වෙළඳ ගිවිසුම, ඉන්දියාව ඉන්දුලංකා වෙළඳ ගිවිසුම හරියටම අපි අධ්‍යයනය කර සැලැස්මක් ඇදුවනම් ඒකෙන් ප්‍රතිලාභ අපිට ගත හැකිව තිබුණා. හැබැයි අපි ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුමෙන් අපිට ලැබෙන අවස්ථාවන් ටික ගැනීම සඳහා සැලැස්මක් අපිට නැහැ. එතන මොකක්ද වෙන්නේ? කොහෙන් හරි ගම්මිරිස් ගෙනල්ලා විකුණනවා, කොහෙන් හරි කරුංගා ගෙනල්ලා විකුණනවා. ඒකට අපිට මේ නිදහස් වෙළඳ ගිවිසුම් සාසන් කරන්න ඕනේ. එතකොට අපි ඉන්දියාවත් එක්ක නිදහස් වෙළඳ ගිවිසුමකට යනවා නම් අපිට මොනවද බදු රහිත වෙම කලාවට යවන්න ඉඩ ලැබෙන්නේ? ඒකට අපිට සැලැස්මක් තියෙන තිබුණා. ඒ සැලැස්මක් නැතුව අපි නිදහස් වෙළඳ ගිවිසුම් සාසන් කරලා මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? විශාල පංගුවක් අපේ වෙළඳ පොලේ උන්ට අත්පත් කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ ගිවිසුම අනිත් පාර්ශ්ව අපිට ගන්න බැරි වෙතුන. මොකද අපි ගිවිසුම් සාසන් කරනවා. ඒ ගිවිසුමේ තිබෙන අපිට වාසහගතසේ උකා ගැනීම සඳහා වූ දැක්මක් සහ සැලැස්මක් නැතුව. ඒ නිසා අපි කිසිසේත්ම දීපාර්ශික ගිවිසුම් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද අපි කුඩා රටක් නේ. බිලියන 92ක් වගේ තමයි අපි දළ ජාතික නිෂ්පාදිත. සාමාන්‍යයෙන් දවසකට වෙළඳ පොළට යන්නේ වෙළඳ පොළත් එක්ක ගනුදෙනු කරන්නේ මිලියන 3ක් වගේ අඩු ප්‍රතිශතයක්. ඉතින් පාරිභෝගික ජනතාව බඩු ගන්නව බඩු විකුණන්න වෙළඳ පොළ සම්බන්ධ වෙන්නේ මිලියන 3යි දවසකට. ඉතින් මේක මේ විශාල වෙළඳ පොළක් නෙවෙයි. එනිසා අනිවාර්යයෙන්ම අපේ ව්‍යවසායකත්වයේ මෙතනින් එළියට යන්න ඕනේ. මේ කූඩුවෙන් එළියට යන්නේ නැතුව අපි ආර්ථික ගන්න බෑ. අන්න ඒ සඳහා අපි ලෑස්ති. අප කියන්නේ මෙම ආණ්ඩුවෙන් ණය මුදලක් අරගෙන ඩොලර් වලින් ව්‍යවසායකන්ට අපි දෙන්න ඕන වෙළඳ පොළ නිර්මාණය කරගන්න. Breaking.lk.